සමාජ මාධ්‍යවල විවිධ අභියෝග නැත්තම් චැලෙන්ජ් කාලෙන් කාලට එනවා. පසුගිය කාලේ අපේ වෙනස් ෆොටෝ පහේ අභියෝගයක් ඒ වගේ එකක්. මේ වගේ අභියෝගයක් පසුගිය කාලේ ක්‍රිකට් ක්‍රීඩකයන් අතර තිබුණා. මෙතෙන්දී තමන් එක්ක ක්‍රීඩා කළ විවිධ අංශයෙන් දක්ෂතම ක්‍රීඩකයන් තෝරන්න තිබුණේ. ශ්‍රී ලංකාව නියෝජනය කළ සුපිරි පන්දවන් එක්කන අජන්ත මෙන්දිස් මේ විදිහට තමයි ඒ අභියෝගයේ ක්‍රීඩකයෝ තෝරලා තිබුණේ. අජන්ත දෙකපු හොඳම පුහුණුකරුවා විදිහට නම් කරලා තිබුණේ ට්‍රෙවර් බෙලිස්. බෙලිස් අජන්ත කණ්ඩායම නියෝජනය කරන කාලේ ලංකාව පුහුණු කළ පුහුණුකරුවෙක්. අජන්ත හොඳම නායකයා විදිහට නම් කරලා තිබුණේ ශ්‍රී ලංකා බිහි කළ සුපිරි නායකයෙක් වන මහේල ජයවර්ධන. මහේල අජන්ත කණ්ඩායමට ගේන්නත් ගොඩක් මහන්සි වුණු ක්‍රීඩකයෙක්. අජන්ත දෙකපු හොඳම සීම් බෝලර්, ඒ කියන්නේ පන්දුවේ මැස්ම උපයෝගී කරගෙන පන්දුව දෙපැත්තට දෝලණය කරන පන්දු යවන්න තමයි ධම්මික ප්‍රසාද්. පන්දුව හොඳින්ම ගෝණේ දෝලණය කරන්න හැකියාව තිබුණු, ඒ කියන්නේ ස්වින් කරන්න හැකියාව තිබුණු ක්‍රීඩකයා විදිහට අජන්ත නම් කරන්නේ නුවන් කුලසේකර. අජන්ත එකට සෙල්ලම් කළ ක්‍රීඩකයන් අතරින් වේගවත්ම පන්දු යවන්න විදිහට අජන්ත තෝරන්නේ දිල්හර ප්‍රනාන්දු. වඩාත් කුසලතාපිරි පන්දු යවන්න විදිහට අජන්ත නම් කරන්නේ ලසිත් මාලිංග. වඩාත් කුසලතාපිරි ක්‍රිකට් ක්‍රීඩකයා විදිහට නම් කරලා තියෙන්නේ ටීඑම් ඩිල්ෂාන්. තමා දුටු හොඳම දඟ පන්දු යවන්න විදිහට මෙන්ඩිස් තෝරලා තියෙන්නේ මුත්තයා මුරලිදරන්. එකට සෙල්ලම් කළ ක්‍රීඩකයන් අතරින් වඩාත් දක්ෂතම වේග පන්දු යවන්න විදිහට නම් කරලා තියෙන්නේ චමිත වාස්. මෙන්ඩිස් හොඳ ප්‍රතිකරුවා විදිහට නම් කරන්නේ කුමාර් සංගක්කාර. තමා දුටු හොඳම ඉනිම විදිහට සනත් 2008 ආසියානු කුසලාන අවසාන තරගයේ ලබාගත් ලකුණු 125 තමයි මෙන්ඩිස් නම් කරලා තියෙන්නේ. තමා දුටු ඉනිමක හොඳම පන්දු යවීමේ විදිහට මෙන්ඩිස් තෝරන්නේ 2014 T20 ලෝක කුසලානයේදී රංගන හේරත් ලකුණු 3කට කඩලු 5ක් දවා ගැනීම. මෙන්ඩිස් හොඳම කඩලු රකින්න විදිහට නම් කරලා තියෙන්නේ ප්‍රසන්න ජයවර්ධන. හොඳ ප්‍රහාරකයා තමයි තිසර පෙරේරා. මිස්ටර් කන්සිස්ටන්ට්, එහෙමත් නැත්නම් දක්ෂතා දෙකින් දිකටම තබාගත් ක්‍රීඩකයා විදිහට නම් කරන්නේ කුමාර් සංගක්කාර. හොඳම පන්දු රකින්න තමයි තිලකරත්න දිල්ෂාන්. බෙස්ට් ආම්, එහෙමත් නැත්නම් හොඳම පන්දු බාර දීම කරන ක්‍රීඩකයා විදිහට මෙන්දිස් කියන්නේ චාමර කපුගෙදර. හොඳම පන්දු රකින්න විදිහට මෙන්දිස් නම් කරන්නේ සචිත්‍ර සේනානායක. අංක 11 හොඳම ප්‍රතිකරු විදිහට මෙන්දිස් නම් කරලා තියෙන්නේ කාලයක් මෙන්දිස් එක්ක පන්දු යවපු මුත්තයා මුරලිදරන්. හොඳම ටැලන්ට් ප්ලේයර් විදිහට නම් කරන්නේ ඇන්ජලෝ මැතිව්ස්. තරගයක් වෙනස් කරන්න, එහෙමත් නැත්නම් ගේම් චේන්ජර් තමයි සනත් ජයසූරිය. එකට සෙල්ලම් කළ අය අතරින් හොඳම නළුවා විදිහට නම් කරලා තිබුණේ ධම්මික ප්‍රසාද්. කණ්ඩායමේ හොඳම වෛද්‍යවරයා විදිහට ෆර්විස් මහරුෆ් තමයි නම් කරලා තිබුණේ. ඒ වගේම හොඳම විහිළුකාරයා විදිහට තිලින් තුෂාර තමයි මෙන්දිස් නම් කරන්නේ. ඔය තමයි මේ අභියෝගයේ මෙන්දිස්ගේ තේරීම්. අපි මේ ලිස්ට් එක කමෙන්ට් එකක් විදිහට දාන්නම්. ඒ වගේම ලංකාවේ තවත් ක්‍රීඩකයෝ මේ අභියෝගයට දීපු පිළිතුරුත් අපි කමෙන්ට් වල දාන්නම්. ඔයාලත් ඒක කොපි කරලා මේ එක එක අංශයට ඔයාගේ තේරීමත් කමෙන්ට් එකක් විදිහට දාන්න. මේ වෙනි වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම ඔපිය subscribe කරන්නත්, ක්‍රිකට් වලට කැමති ඔබේ යහළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. ක්‍රිකට් පිටේ නැවුම් දෙස් අපිරි තවත් අලුත් වීඩියෝවකින් හමු වෙන තෙක් ක්‍රිකට් ලංකාවෙදී ඔයාට සුබ දවසක්.